නායක වීමට පෙරම්පිරූ පර්සි නීති විභාගයේද අතහැර නතර වූයේ ක්‍රිකට් ප්‍රේක්ෂකාගාරයේ වසර 60ක් සිංහ දජය අතදරා ඔහු ක්‍රිකට් පිටි දෙවනත් කළා ලෝකීය පුරාම ක්‍රිකට් ලෝලීන් අතර පමණක් නොව ක්‍රිකට් ක්‍රීඩකයින් අතරත් පර්සි ආදරය දිනාගත්තා පර්සි වැදගත් වෙන්නේ පරදින බව පිණිපෙනිත් සිංහ දජය අත නොහැර අපේ කණ්ඩායම වෙනුවෙන් ඔල්වරසන් නැගීම නිසායි අවෘතියක් කොඩිය නැතුවත් අවෘතියක් කොඩියයි බොඩියයි යතුවත් පළවර්සන් දීලා තියෙනවා. මේ අපේ හොඳ ක්‍රීඩකයින් වැරදි වෙනවා. ගුරුන්ටත් අකුරු වැරදිනවා. විනය තියෙන්න ඕනේ. මේ විනය වුණත් මානසිකව අඩු කරන්නේ නැතුව ඒක ලස්සනට හැඩගස්සලා ගන්න පුළුවන්. පර්සිගේ 85 වන උපන්දිනය අදට යෙදී තිබෙනවා. පර්සිගේ උපන්දිනයට තෑගි පුරවල ලැබුණා. අපේ ක්‍රිකට් කණ්ඩායම ඊයේ ලැබූ ජයග්‍රහණය ඔහු ළඟ හොඳම තෑග්ගයි. ලොකු තෑග්ගක් ඊයේ දිනපු එක ටීවී එක ඉස්සරහට වෙලා කොඩියත් අල්ලගෙන ඉවර වෙනකම් බැලුවා. කවදාකවත් ක්‍රිකටර්ස්ලාට අමතක තක්සේරු කරලා ඒ දඬුවම් දෙන ඒවත් අඩු කරලා හරියටම ක්‍රියාමාර්ගයකට යනවා නම් ලබන වර්ල්ඩ් කප් එක අපි දිනනවා දිනනවා. ඒ වගේම රාජ්‍ය අමාත්‍ය දයසිරි ජයසේකර මහතාත් පර්සිව මුණ ගැහිලා ඔහුට අපූරු තෑග්ගක් දෙන්න අමතක කළේ නැහැ. ඒ ලංකා සලුසල ආයතනයේ සන්නාම තානාපතිකම. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.